ත්‍රිබෝධි අන්තර්ධර්ම පාඨශාලීය දැනුම විනිම තරගාවලිය. අයිබෝන් සම්මා සම්බුදු සරණයි. ත්‍රිබෝධි අන්තර්ධර්ම පාඨශාලීය දහම් දැනුම තරගාවලියේ තවත් එක් තරගයක් මෙලෙසින් ආරම්භ කෙරෙන්නේ. අද දිනේ තරග වදින්නේ මොළගොඩ කෑගල්ල ශ්‍රී මහින්ද දහම් පාසල සහ මාරුක් වතුර ශ්‍රී මලියදේව දහම් පාසලයි. ත්‍රිබෝධි අන්තර්ධර්ම පාඨශාලියේ දහම් දෙනුම් තරගයත් සමගින් අද සම්බන්ධ වන්නේ විනිශ්චය මණ්ඩලය ලෙස කටයුතු කරනවා ශ්‍රී සුමේද දහම් පාසලේ එම්.ටී. ශ්‍රියලතා මහත්මිය, ඩී. රූපිකා දමයන්ති මහත්මිය සහ ශ්‍රී රාහුල දහම් පාසලේ සුරේඛා මෛත්‍රීපාල මහත්මිය ඇතුළුේ පිරිස විනිශ්චය මණ්ඩලය ලෙස කටයුතු කරනවා. එසේනම් ත්‍රිබෝධි අන්තර්ධර්ම පාඨශාලීය දහම් දෙනුම තරගය ආරම්භ කිරීමට ප්‍රථමයෙන් තරගයේ ව්‍යුහය පිළිබඳව කෙටියෙන් අපව දැනුවත් කරන්නට ගෞරවනීය ස්වාමීන් වහන්සේටයි මේ ආරාධනාව. සෑම දිනාටම තෙරුවන් සරණයි. අදත් කෑගල්ල දිස්ත්‍රික්කයේ පින්නවල සාසන ආරක්ෂක බල මණ්ඩලය නියෝජනය කරමින් තවත් දහම් පාසල් දෙකක් අප හා සම්බන්ධ වෙනවා. එක් දහම් පාසලක් නියෝජනය කරමින් තරඟකරුවන් 4 දෙනා බැගින් කණ්ඩායම් 2 නියෝජනය කරමින් තරඟකරුවන් 8 දෙනෙකු මෙම තරඟය සඳහා සම්බන්ධ වෙනවා. මෙම තරඟයේ ස්වභාවය සහ ඉදිරියේ පිළිබඳව කෙටි හැඳින්වීමක් කළොත් එක් කණ්ඩායමක් නියෝජනය කරමින් ඒ සම්බන්ධ වෙන ඒ තරඟකරුවන් 4 දෙනාටම අපි එක්කෙනෙකුට නිශ්චිත ප්‍රශ්නයක් යොමු කරනවා. ඒ නිශ්චිත ප්‍රශ්නයට නිවැරදි පිළිතුරු ලබා දීම සඳහා තප්පර 15ක කාලයක් හිමි වෙනවා. තප්පර 15 ඇතුළත නිවැරදි පිළිතුරු ලබා දුන්නොත් ලකුණු 10ක් සිය කණ්ඩායමට හිමි වෙනවා. යම් හේකින් එම තරඟකරුට හෝ තරඟකාරියට නිවැරදි පිළිතුරු ලබා දීමට අපොහසත්ව වුවොත් එම ප්‍රශ්නය අපි ඒ කණ්ඩායමේම තවත් කෙනෙකුට පිළිතුරු ලබා දීමට අවස්ථාව ලබා දෙනවා. ඒ සඳහා ලැබෙන කාලය තප්පර 10යි. තප්පර 10 ඇතුළත නිවැරදි පිළිතුරු ලබා දුන්නොත් ලකුණු 5ක් හිමි වෙනවා. යම් හේකින් සිය කණ්ඩායමට පිළිතුරු ලබා දීමට අපොහසත් ප්‍රශ්නයක් තිබුණොත් අපි එම ප්‍රශ්නය අනිත් කණ්ඩායම වෙත යොමු කරනවා. ඒ සඳහා ලැබෙන කාලය තප්පර 10යි. තප්පර 10 ඇතුළත නිවැරදි පිළිතුරු ලබා දුන්නොත් ලකුණු 5ක් හිමි වෙනවා. යම් හේකින් කණ්ඩායම් දෙකටම පිළිතුරු ලබා දීමට අපොහසත් වුවොත් අපි එම ප්‍රශ්නය නරඹන ප්‍රේක්ෂක ඔබට ඉදිරිපත් කරනවා. ඕනම කෙනෙකුට ඉදිරියට ඇවිල්ලා තමන්ගේ නම දහම් පාසලේ නම සඳහන් කරලා පිළිතුරු ලබා දීමේ හැකියාව තිබෙනවා. ත්‍රිබෝධි අන්තර්ධර්ම පාඨශාලීය දහම් දෙනුම් තරගය කියලා කියන්නේ ඔබ දන්නවා ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය වපුරන තරගයක් නෙමෙයි. එක්කෙනෙක් පරාජය කරලා තවත් කෙනෙක් ජයග්‍රහණය කරන තරගයක් නෙමෙයි. කණ්ඩායම් දෙකටම දිනන්නත් පුළුවන්. කණ්ඩායම් දෙකටම පරාජය වීමේ අවස්ථාවක් තිබෙනවා. ඉතින් දිනුවත් පෙරදුවත් අපි හැම කෙනෙකුටම තෑග්ගක් දෙන්න සූදානම් කරලා තියෙනවා. අපේ කුරුඳුවත්තේ ගුණරතන ස්වාමින් වහන්සේගේ අනුග්‍රහයත්තේ ඇත්තේ බෞද්ධ මාධ්‍ය ජාලය මගින් ඒ හැම තරඟකරුවෙකුටම තෑග්ගක් ලබා දීමටත් කටයුතු සංවිධානය කොට තිබෙනවා. ඉතින් අද දවසේදී මෙම කණ්ඩායම් දෙකම දෙවන වටේ සඳහා සුදුසුකම් ලබන්න නම් ඕනම කෙනෙකුට ලකුණු 35ක් හෝ ඊට වැඩියෙන් ලබා ගන්නට ඕන. 35ක් හෝ ඊට අඩුවෙන් ලබා ගන්නා කණ්ඩායමට හෝ කණ්ඩායම් දෙකටම තරඟයෙන් ඉවත් වන්නට සිද්ධ වෙනවා. දෙවන වටේ සඳහා සුදුසුකම් ලබන්නේ නැහැ. ඉතින් කණ්ඩායම් දෙකටම ජය ප්‍රාර්ථනා කරමින් තවත් ත්‍රිබෝධි අන්තර්ධර්ම පාඨශාලීය දහම් දෙනුම් තරඟයක් අපි මෙසේ ආරම්භ කරනවා. එසේනම් ත්‍රිබෝධි අන්තර්ධර්ම පාඨශාලීය දහම් දෙනුම තරගය මෙලෙසින් ආරම්භ වන්නේ මම ප්‍රථමයෙන්ම ආරාධනා කරනවා මාරුක් වතුර ශ්‍රී මලියදේව දහම් පාසල නියෝජනය කරමින් දුලංචලී ඔක්ෂිමා සොරියට දහම් පාසල පිළිබඳව කෙටි හැඳින්වීමක් ඉදිරිපත් කරන්නට. මලියදේව මහරහතන් වහන්සේගේ පහසලද වට්ටාරම රජමහා විහාරස්ථානයට අනුබද්ධව පිහිටි මගේ දහම් පාසල ශ්‍රී මලියදේව දහම් පාසලයි. රමණීය කදුපන්තියකට හිමිකම් කියන මගේ දහම් පාසල ඉතාමත් සුන්දර ස්ථානයක පිහිටා ඇත්තේ 1978 මාර්තු 15 දින ආරම්භ වී ඇත. එවිට ශිෂ්‍යයන් 28 දෙනෙකුගෙන් සහ ගුරුවරුන් 5 දෙනෙකුගෙන් සමන්විත විය. විදුහල්පති විදිහට කටයුතු කළේ නාමල්ගම විද්‍යාලයේ විදුහල්පතිතුමා. අද වන විට ශිෂ්‍යයන් 120කගෙන් පමණ සහ ගුරුවරුන් 20 දෙනෙකුගෙන් සමන්විත මගේ දහම් පාසල
තැනට පවත්වන ලබන තරඟවලින් විශිෂ්ට සම්මාන ලබාගෙන ඉදිරියටම ගොස් තියෙනවා. දහම් පාසලට අනුශාසනත්වය ලබා දෙමින් කටයුතු කළ පූජ්‍යපාද මුනිනන්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසනත්වය අනුව දහම් පාසල ඉදිරියටම ගමන් කරමින් කටයුතු කරනවා. අසස් සිටි ඔබ සැමට ස්තුතියි. ශ්‍රී මලියදේව දහම් පාසලට හිමි වෙන ප්‍රථම පැනේ යමුවන්නේ ඕෂධී කෞශල රණවීර සොරියට. දහම් පාසල් දරුවෝ හරි දක්ෂයි කවි ගාථාදිය පාඩම් කරන්නට. ඉතින් ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ වර්ණනා කරමින් රචනා කරපු ග්‍රන්ථයක් තමයි බුදුගුණ අලංකාරය කියන පොත. මේ බුදුගුණ අලංකාරය බුදුරජාණන් වහන්සේගේ බුදුගුණයන් විස්තර කරන කවියක් තියෙනවා, රහසත් පව් නොකොට කියලා. ඔබට යොමු වෙන ප්‍රශ්නය මෙම කවිය සම්පූර්ණ කරන්න. රහසත් පව් නොකොට කෙලෙසරය නුත් දුරුකොට නිසියුයෙන් පුදට අරහයන නම කියති මුනිදුට. ඔව්, නිවැරදි පිළිතුර හැටියට බාර ගන්නවා. ලස්සනට කවියක් ගායනා කළා. ලකුණු 10ක් සිය කණ්ඩායම වෙනුවෙන් හිමි කර ගන්නවා. ශ්‍රී මහින්ද දහම් පාසල නියෝජනය කරමින් තරුශ්‍රී කාවින්දයා පෙරේරා සොරියටයි ආරාධනය දහම් පාසල පිළිබඳව කෙටියෙන් විස්තරයක් ගෙනෙන්නට. පඤ්ඤානරාණන් රතනන් ප්‍රඥාව මිනිසුන්ට රත්නයකි. සබරගම් පළාතේ කෑගල දිස්ත්‍රික්කයේ රඹුකන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ පින්නවල ශාසන ආරක්ෂක බල මණ්ඩලයට අයත් ඓතිහාසික මංගලගම ග්‍රාමයේ පිහිටි ශ්‍රී මහින්ද දහම් පාසල් මෑණියන් ගැන පැවසීමටයි මාගේ මේ සූදානම. ගුණනන බෙලෙන් පිරි දරු පරපුරක් දැයට දායාද කරනුවස් 1958 වර්ෂයේ වර්තමාන ශ්‍රී ලංකා රාමාඤ්ඤ මහානිකායේ අනුනායක මහාචාර්ය අතිපූජ්‍ය වරාගොඩ ප්‍රේමරත්නාභිධාන ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් ආරම්භ වූ මගේ දහම් පාසල පුරාවසර 60ක කාලයක් ඔස්සේ දහස් ගණන් සිසු දුවා දරුවන්ගේ දහම්නෙත් පාදමින් ඉදිරියටම ගමන් කරමින් වර්තමානය වන විට පින්නවල ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ විශිෂ්ටතම දහම් පාසලක් ලෙස වැඳපි. ශ්‍රී විද්‍යාමංගල මහපිරිවෙන් විහාරාධිපති පූජ්‍ය දෙහිමඩුවේ විමලජෝති ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානාචාරත්වයෙන් ගුරුවරුන් 17 දෙනෙකුගෙන් සමන්විත මගේ දහම් පාසලේ මේ වන විට ශිෂ්‍ය ශිෂ්‍යාවන් 600කට ආසන්න ප්‍රමාණයක් ඉගෙනුම ලබනවා. සම්මා පාරමී බැතිගේ ප්‍රසංගය, වාර්ෂික ත්‍යාග සහ සාධික ප්‍රධානෝත්සවය, පොසොන් මහා මිහිඳු පෙරහැර හා අසපුව නිර්මාණාත්මක ප්‍රදර්ශනය ආදී වාර්ෂික වැඩසටහන් තුළින් දුවා දරුවන්ගේ හැකියා හා කුසලතා ඔප්නම් වන අතරම ප්‍රාදේශීය සිසු නිපුණතා තරගාවලියේ 2017 වර්ෂයේදී ප්‍රථම ස්ථාන 9කුත් දෙවන ස්ථාන 7කුත් සමගින් ස්ථාන 27ක් දිනා ගනිමින් පින්නවල ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ විශිෂ්ටම දහම් පාසලක් ලෙස වැඳපෙන්නට මගේ දහම් පාසලට හැකි වුණා. ගුණගරුකව අපව දැයට දායාද කරන්නට අප්‍රතිහත ධෛර්යයෙන් යුතුව කටයුතු කරන ප්‍රධානාචාර්ය හිමියන් ඇතුළුව අඳුරු මඬුල්ලට මාගේ ප්‍රණාමය පුද කරන අතරම ශ්‍රී මහින්ද මගේ දහම් පාසල් මෑණියන් චිරාත් කාලයක් වැඳපේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම බෞද්ධ මාජජාලයේ ආදිකර්තෘ පූජ්‍ය දරණාගම කුසලදම මාහිමිපාණන් වහන්සේට නිවන් සුව පතන අතරම මෙම ත්‍රිබෝධි වැඩසටහන ඉදිරිපත් කරන බෞද්ධ මාධ්‍යජාලයටත් ත්‍රිබෝධි වැඩසටහන මෙහෙවන අපේ හාමුදුරන් වහන්සේටත් ඔබ සැමටත් ස්තුතිවන්ත වෙමි. මම නිහඬ වෙනවා. සැමට සම්මා සම්බුදු සරණයි. ශ්‍රී මහින්ද දහම් පාසලට හිමිවෙන ප්‍රථම පැනේ යමුවන්නේ සුමුදු වත්සලා ජයවීර සොරියට. බුදුගුණ අලංකාරය පොතේ කවියක් තියෙනවා, තුන් කල් හිම පැවති පදරුත් සියල් ලොව ඇති අතඹුලසේ දැනගති එයින් සම්මා සම්බුදුන යති. මේ කවියේදී අතඹුලසේ දැනගති කියලා පදයක් තියෙනවා. ඔබෙන් අහන්නේ ඒ අතඹුලසේ දැනගති යන්නෙන් විස්තර වෙන්නේ කුමක්ද? අතේ යෝ නෙල්ලි ගෙඩියක් ගැන. අතේ තිබුණ නෙල්ලි ගෙඩියක් වගේ මොකක්ද දැනගත්තේ? ලෝකේ ස්වභාවයද? නිවැරදි පිළිතුර හැටියට බාර ගන්නවා. ලෝතුරා බුදුරජාණන් වහන්සේ
ලෝකය හරියට අතේ තිබුණු නෙල්ලි ගෙඩියක් වගේ ලෝකය පිළිබඳ දැනගත්තයි කියන කාරණය තමයි නිවැරදි පිළිතුර හැටියට බාර ගන්නවා ලකුණු 10ක් සිය කණ්ඩායම වෙනුවෙන් හිමි කරගන්න. මීළඟ පෙනේ මුවන්නේ ශ්‍රී මලියදේව දහම් පාසල් නියෝජනය කරමින් පාරමි අභිෂේකා සූරියට. එක්තරා කාන්තාවක් ශ්‍රද්ධාවෙන් ඇවිල්ලා මහන වෙනවා. ඒ මහන වුණේ බුද්ධ ශාසනය කියලා දැනගෙන දෙව්දත් ශාසනය. මොකද දෙව්දත්තර හාමුදුරුව ළඟත් භික්ඛු භික්ඛුණී උපාසක උපාසිකා කියන පිරිසක් හිටියා. ඒ දෙව්දත්තර හාමුදුර ළඟ මහන වෙච්ච මේ කාන්තාව විවාහ වෙනකොට දැනගෙන හිටියේ නෑ දරුවෙක් ලැබෙන්න ඉන්නවයි කියලා. ටික කාලයකට පස්සේ දැනගත්තා දරුවෙක් ලැබෙන්න ඉන්න බව. ඒ දැනගත්තට පස්සේ දෙවිදත්තර හාමුදුරුව ඇයව එළෙව්ව පන්සලෙන්. ඇයි බුදු හාමුදුර ළඟට ගියා. බුදුරජාණන් වහන්සේ ළඟට අඬාගෙන ගියාට පසු බුදුරජාණන් වහන්සේ එම කාන්තාවට ඒ පිළිබඳ විමසලා බලලා නැත්නම් ඒ භික්ෂුණිය පිළිබඳ විමසලා බැලීම සඳහා කමිටුවක් පත් කළා. අද වචනින් කියනවනම් මේ පිළිබඳව සලකලා බලන්න, මේ පිළිබඳ පරීක්ෂණයක් කරලා ඇගේ නිවැරදිතාවය පරීක්ෂා කිරීම සඳහා කාන්තාවකට බාර දුන්නා. ඉස්සෙල්ලා උපාලි හාමුදුරන්ට බාර දුන්නා. උපාලි හාමුදුර ඊට පස්සේ මේ සඳහා උපාසිකාවක් සඳහා බාර දුන්නා. ඔබෙන් අහන්නේ මෙම නඩුව විසඳීම සඳහා බාර දුන්නේ කවර උපාසිකාවකටද? කාලය අවසාන වෙනවා. ඒ පිළේ වෙනත් කෙනෙකුට පිළිතුරු ලබා දීමේ හැකියාව තිබෙනවා. කණ්ඩායමට ලැබෙන කාලය අවසාන වෙනවා. කණ්ඩායමේ කවුරුත් සමත් වෙන්නේ නැහැ ඒ සඳහා පිළිතුරු ලබා දීමට. අපි මේ ප්‍රශ්නේ යොමු කරනවා අනිත් කණ්ඩායමට. විශාකා මහා උපාසිකාව. ඔව්, විසාකා මහා උපාසිකාවට තමයි පැවරුවේ ලකුණු 5ක් හිමි කර ගන්නවා. මිලක පෙනේ මුවන්නේ ශ්‍රී මහින්ද දහම් පාසල් නියෝජනය කරමින් තිරංචා සදපීමි සොරියට. දෙවිදත්තර හාමුදුරුව එළවපු භික්ෂුණීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ඒ ගියාට පස්සේ නඩු විසඳන්න විසාකා උපාසිකාවට බාර දුන්නයි කියලා දන්නවා. දැන් ඔබෙන් අහන්නේ මේ කනගාටු තත්ත්වයට, කනුගාටු දායක තත්ත්වයට මුහුණ දුන්න භික්ෂුණීන් වහන්සේගේ නම කුමක්ද? කාශ්‍යප තෙරණින් වහන්සේ. මොන කාශ්‍යපද? මහා කාශ්‍යප තෙරණින් වහන්සේ. මහා කාශ්‍යප නෙමෙයි. කාශ්‍යප හරි. නමුත් ඉතුරු කෑල්ල ඕනේ අපිට. කාලේ අවසාන වෙනවා. අපට පිළිතුර, සම්පූර්ණ පිළිතුර ඕනි. අපි මේ ප්‍රශ්නේ යොමු කරනවා ඒ කණ්ඩායම වෙනත් කෙනෙකුට. කුමාරකාශ්‍යප මාතා. කුමාරකාශ්‍යප මාතාව නිවැරදි පිළිතුර ලබා දෙමින් ලකුණු 5ක් සිය කණ්ඩායම වෙනුවෙන් හිමි කරගන්න. ත්‍රිබෝධි දහම් දෙනුම තරගයෙන් විශේෂංගයක් සදායි මොනටයි මේ සූදානම් වන්නේ. මායසද ආරාධනා කරනවා ශ්‍රී මලියදේව දහම් පාසල් නියෝජනය කරමින් හුරිසිරු ප්‍රියශාන් කළුබෝවිල සොයරාට. ත්‍රිබෝධි අන්තර්ධර්ම පාඨශාලීය දනුම මිනුම තරගාවලිය. සම්මා සම්බුදු සේමයි මවැදු මගේ අම්මා නම්මාගෙන දෙතන පුරා රසකිරි බෙව් අම්මා. අම්මේ ඔබේ ගුණ කීමට මට නම් බෑ නිම්මා. සම්මා සම්බුදු සරණයි මවැදු මගේ අම්මා. පෙම්මාසුර තල් කියමින් දෙතනේ කිරි බොම්මා. වම්මා කඳු ලැලිස ඉස
හැදුවයි මගේ අම්මා අම්මා ආපිව හැදුව නිසා මේ වැඩ කර නෙම්මා සම්මා සම්බුදු සරණයි මවැදු මගේ අම්මා ටික ටික වාතුර ආරගෙන පොල් කටුවකට නාවපු ආයුරු මත කයගේ උකුල මත අම්මේ ඔබේ පාපියුමන් සිඹින කොට වැටෙනව කඳුළු මගේ දැසින් ඔබේ නමට උයලා බත් බිමට බැසටි එම වාගේ බෙදලා පිඟානට දෙන රන් කැඩිය මගේ වෙනදා වාගේ නොවේ අම්මේ බතරාස්නේ කියපු ගමන් මට කැව්වා අම්මා මගේ ලේ ටික කීරඩ හරවාමා හට පෙව්ව දිවරෑනො බලමා වෙනුවෙන් වෙහෙසෙව්ව මැදියම් රෑයේ දෝතඩගෙන නලවා වුව අම්මේ ඔබයි කප් රුක මගේ සමදාම ඇසට නින්ද ඇතිව නොවැලු මහැදුවේ අම්මා කුසට ආහාර ඇතිව නොවැලු මවැදුවේ අම්මා කයට නියම සැප නොගෙනලු මහැදුවේ අම්මා බුදුන් දැක නිවන් දකිනයි ආදර මගේ අම්මා ගියා ඈත පිටිසර ගම් වලට පියා සොයාගෙනත් මිල මුදලුත් දුන්නු පියා මේ ආකාර සැපතක් මට දුන්නු පියා සම්මා සම්බුදු සරණයි මගේ පියා අල්ලා සෙමින් සුරතාලුනු මාගේ අද මිදුල වටේ සෙල්ලම් කර නවා ඇද සිහිවන විටදි පියතුම ඔබේ පුරුදු අද වාවාගන්නේ කොහොමද මාගේ බොළඳ සිද්ද ත්‍රිබෝධි අන්තර්ධර්ම පාඨශාලීය දැනුම මිනුම තරගාවලිය. මිලක පෙනේමුවන්නේ ශ්‍රී මලියදේව දහම් පාසල් නියෝජනය කරමින් සමාධි දුල්මිණි රත්නායක සොරියට. උපදෙස් දීම සඳහා බොහෝ ග්‍රන්ථ රචනා කරලා තිබෙනවා. ඒ අතර කවියනොත් උපදෙස් ලබා දීම සඳහා ග්‍රන්ථ රචනා කරලා තිබෙනවා. එවැනි වටිනා උපදේශාත්මක ග්‍රන්ථයක් තමයි ලෝකෝපකාරය කියන ග්‍රන්ථය. මෙහි කවි 238ක් තියෙනවා. මේ මහත් වූ කවි ග්‍රන්ථය රචනා කළේ කවුරුන්ද? රණස්ගල්ලේ හිමිපාණන්. ඕ රණස්ගල්ලේ හිමිපාණන් වහන්සේ ලකුණු 10ක් සිය කණ්ඩායම වෙනුවෙන් හිමි කර ගන්නවා.
මිලක පැනේ වන්නේ ශ්‍රී මහින්ද දහම් පාසල් නියෝෂණය කරමින් ලක්ෂිකා සදරුවනි සොරියට. සිදුහත් බෝධිසත්වයන් වහන්සේ දුෂ්ක්‍රක්‍රියාවට ගොස් සිටින අතරේ උන්වහන්සේට ඒ බුදු බව ලබාගන්න ආසන්න කාලයේදී යම්කිසි කෙනෙක් කුස තන අටමිටක් පූජා කළා කියල සඳහන් වෙනවා. ඒ කුස තන අටමිටක් පූජා කළ තැනැත්තාගේ නම කුමක්ද? සොත්තිය බමුණ. සොත්තිය බමුණා පිළතුර නිවෙත් ලකුණු දහයක් හිමි කර ගන්න. ශ්‍රී මලියදේව දහම් පාසලට හිමි වෙන අවසන් පැනය යමුවන්නේ සම්මානී ධනුෂි තිලකරත්න සොරියට. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වේ ලබාගෙන සත් සතියක් ගත කළා කියන කාරණේ අපි දන්නවා. උන්වහන්සේ ඒ සත් සතියෙන් එක් සතියකදී රුවන්ගෙහි වැඩ සිටියයි කියලා සඳහන් වෙනවා. රුවන්ගෙහි වැඩ සිටිමින් එදා අභිධර්මය මෙනෙහි කළ බවත් සඳහන් වෙනවා. ඔබෙන් අහන්නේ රුවන්ගෙහි වැඩ සිටියේ කුමන සතියකද? හතරවන සතිය. හතරවන සතියේදී පිළිතුර නිවැරදි ලකුණු 10ක් හිමි කර ගන්නවා. ශ්‍රී මහින්ද දහම් පාසලට හිමිවන අවසන් පැනය යමුවන්නේ ඉසුරි යශෝදරා ගුණතිලක සොයුරියට. බුදුරජාණන් වහන්සේ තමන්ගේ උපන් ගමට වැඩම කළා. ඒ වැඩම කරපු වෙලාවේ ඒ රජගෙදර දවල් දානේ සූදානම්. මේ දානේ වෙලාවට රජගෙදර ඉන්න ඔක්කොම පැමිණියා. එක්කෙනෙක් ආවේ නෑ. ඒ යසෝදරා දේවිය. ඒ යසෝදරා දේවිය ආවේ නැත්තේ ඇය අදිෂ්ඨානයක් කළා. මං සෙනෙහසෙන් ආදරයෙන් හිටියනම් ඒ ආදරය සත්‍යනම් බුදුරජාණන් වහන්සේ අද මගේ කුටියට වඩින්න ඕනි කියලා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ කුටියට වැඩම කළා. ඒ වැඩම කරපු වෙලාවේ සුද්ධෝදන රජතුමා තමන්ගේ ලේලිය පිළිබඳව තමන්ගේ දුවක් වගේ අගය කරමින් කතා කළා. ඒ කතා කළාට පස්සේ බුදුරජාණන් වහන්සේ ඇය අද විතරක් නෙමේ ඉස්සරත් ඔහොම තමයි සංසාරේ කියලා ජාතක කතාවක් මුල් කර ගනිමින් ධර්ම දේශනාවක් කළා. ඔබෙන් අහන්නේ එදා යසෝදරා දේවියට දේශනා කළ ජාතක දේශනාව කුමක්ද? සඳකිඳුරු ජාතකය. සඳකිඳුරු ජාතකය නිවැරදි පිළිතුර හැටියට බාර ගන්නවා ලකුණු 10ක් හිමි කර ගන්නවා. තර්කයේ ලකුණු තත්ත්වයේ විනිශ්චයමණ්ඩලය ගණනය කරන තෙක් සූදානම් විශේෂාංගයක් සඳහා යොමුවන්නට මාය සදා ආරාධනා කරනවා ශ්‍රී මහින්ද දහම් පාසල නියෝජනය කරමින් ඩිල්ෂානි දෙව්මිය අබේසිංහ සොරියට. ත්‍රිබෝධි අන්තර්ධර්ම පාඨශාලීය දනුම මිනුම තරගාවලිය. පෝවතු ඉති නැමි නැමි සාදු කියනවා දහස්සර එක දවසට බුදුන් වදිනවා. බෝවතු ඉති නැමි නැමි සාදු කියනවා දහස්සර එක දවසට බුදුන් වදිනවා. මෙතන දහම් පාසලක් ළමා දිවිය සරු කරන නවතෝ තැන්නම් පුංචි ළමයි මල් අරගෙන පේලි හැදෙනවා. අතින් අතට අපි වැදගෙන ගාතා කියනවා. මෙතන දහම් පාසලක් කහ සිවුරේ ඇසුරන පෙන නවතෝ තැන්නම්. බෝවතු ඉති නැමි නැමි සාදු කියනවා දහස්වර එක දවසට බුදුන් වදිනවා. මෙතන දහම් පාසලක් ළමා දිවිය සරු කරන නවතෝ තැන්නක්. රටක් මැත්තේ බණ කියන්න නුවණ ලැබෙනවා. පැලක් අයිනේ කල් ගෙවන්න දැනුම ලැබෙනවා. මෙතන දහම් පාසලක් හෙළ සිරිතට මුල් තැන දෙන නවතෝ තැන්නක්. බෝවතු ඉති නැමි නැමි ස
දවසට බුදුන් වදිනවා බෝතු ඉතිනමීන මේ සාදු කියනවා දහස්වර එක දවසට බුදුන් වදිනවා මෙතන දහම් පාසලක් ළමා දිවිය සරු කරන නවතෝ තැන්නක් ත්‍රිබෝධි අන්තර්ධර්ම පාඨශාලීය දනුම මින්ම තරගාවලිය තරගයේ ලක්ෂණ තත් ඉදිරිපත් කිරීමට ගෞරවනීය සම්බිත් වහන්සේට ආරාධනා කරනවා. කෑගල්ල දිස්ත්‍රික්කයේ පින්නවල සාසන ආරක්ෂක බල මණ්ඩලය නියෝජනය කරමින් ත්‍රිබෝධි අන්තර්ධර්ම පාඨශාලීය දහම් දනුම තරගය සඳහා දහම් පාසල් දෙකක් අපහා සම්බන්ධ වුණා. ශ්‍රී මලියදේව දහම් පාසල් කණ්ඩායම සමගින් ශ්‍රී මහින්ද දහම් පාසල් කණ්ඩායමයි ඒ දහම් පාසල් දෙක. එහිදී ශ්‍රී මලියදේව දහම් පාසල් කණ්ඩායම ලකුණු 30ක් ලබා ගන්නවා. ශ්‍රී මහින්ද දහම් පාසල් කණ්ඩායම ලකුණු 40ක් ලබා ගන්නවා. අපගේ තරඟ කොන්දේසි අනුව දෙවන වටය සඳහා සුදුසුකම් ලබන්න නම් ලකුණු 35ක් හෝ ඊට වැඩියෙන් ලබා ගන්නට ඕන. ඒ අනුව අද දවසේදී ශ්‍රී මහින්ද දහම් පාසල් කණ්ඩායම දෙවන වටය සඳහා සුදුසුකම් ලැබූ බව සතුටින් දන්වා සිටිනවා. දයාබර නරඹන්නෙනි අසන්නෙනි, ඔබටත් පුළුවන් ඔබේ දුවා දරුවන්ගේ හැකියාවන් රටට ලෝකයට කියන්නට, ත්‍රිබෝධි අන්තර්ධර්ම පාඨශාලීය දහම් දැනුම තරගයක් හා සම්බන්ධ වෙන්නට. එසේ සම්බන්ධ වෙන ආකාරයේ පිළිබඳව අපේ නිවේදක කසුන් මහත්මා ඔබ දැනුවත් කරાવી ලබන සතියේදී යලිත් මෙවන් තරගයක් තුළින් ඔබව හමුවීමේ බලාපොරොත්තුවෙන් ඔබෙන් සමුගන්නවා. ඔබ සැමට තෙරුවන් සරණයි. අද දිනේ ත්‍රිබෝධි අන්තර්ධර්ම පාඨශාලයේ දහම් දෙනම තරගයේ මෙහෙවීම සඳහා වැඩම කොට පදාළ රත්මලාන පුරාණ විහාරයේ බුත්තලහත්පුර විහාරය යන උභය විහාරාධිකාරී, කොළඹ දිස්ත්‍රික් පාලි ගෘහ උපදේශක, ගල්කිස්ස නාලන්දා පිරිවෙනේ ආචාර්ය, ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූජ්‍යපාද කොටනෙළුවේ පුණ්‍යානන්ද ගෞරවනීය ස්වාමීන් වහන්සේට අපි නමස්කාර පූර්වක විස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මෙම තරගයේ සදා ඉදිරිපත් වන සිසු දුවා දරුවන්ට ත්‍යාග ලබා දීම සඳහා අපට සහයෝගය ලබා දෙන පූජ්‍යපාද කෘතුවත්තේ ගුණරතන නායක ස්වාමීන් වහන්සේටත් අපි නමස්කාර පූර්වක විස්තුතිවන්ත වෙනවා. මෙවන් වූ ත්‍රිබෝධි අන්තර්ධර්ම පාඨශාලීය දහම් දෙනම තරගයක් සඳහා ඔබටත් සහභාගී වීමේ හැකියාව ලැබෙනවා. ඒ සඳහා ඔබ විසින් සකස් කරගත් අයදුම් පතක් අප වෙත යොමු කරන්න නිෂ්පාදක ත්‍රිබෝධි අන්තර්ධර්ම පාඨශාලීය දහම් දෙනම තරගාවලිය බෞද්ධ රූපවාහිනී අර්ජී සේනානායක මාවත කොළඹ 7 කියන ලිපිණයට. නිෂ්පාදක ත්‍රිබෝධි අන්තර්ධර්ම පාඨශාලීය දහම් දෙනම තරගාවලිය බෞද්ධ රූපවාහිනී අර්ජී සේනානායක මාවත කොළඹ 7 කියන ලිපිණයට යොමු කිරීමෙන් ඔබටත් ඒ සඳහා සහභාගී වීමේ හැකියාව ලැබෙනවා. කෑගළු දිස්ත්‍රික්කයේ පින්නබල ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ පැවැත්වූ තරගයක් අද දිනේ මෙලෙසින් නිමවට පත්වන්නේ. එසේනම් යලිත් හමුයමු ලබන සතියේ. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.